දරුවනේ අද කතා කරන්න යන්නේ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් විදියට සංනිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය කියන විෂය ඇමරිකාව සමාජයේ ආරම්භ වෙන්න බලපාපු හතරවෙනි හේතු සාධකය අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වෙනකොට දන්නවා අංකයකට කාර්මික විප්ලවයේ සාධනීය ප්‍රතිඵල බලපෑවා කියලා දන්නවා. ඒ විතරක් නෙවෙයි පළමු ලෝක යුද්ධය සඳහා මාධ්‍ය භාවිතා කිරීම කියන කාරණේ අපි දැන් දන්නවා. ඒ වගේම දෙවන ලෝක යුද්ධය සඳහා මාධ්‍ය භාවිතා කිරීම කියන කාරණේ අපි දැන් පැහැදිලිව හඳුනාගත්තා සංනිවේදනය කියන විෂය නිර්මාණය වෙන බලපෑවා කියලා. එහෙනම් අපි හතරවෙනි කාරණේ විතර මේ අද කතා කරන්න යන්නේ යුද්ධයෙන් පසුව මේ කියන මාධ්‍ය කොහොමද භාවිතා වුණේ සමාජයේ ඒ ඒ කියන සමාජයේ භාවිතා වීම කියන කාරණේත් එක්ක සංනිවේදන විෂය නිර්මාණය වීමට මේ ඒ ඒ මාධ්‍ය බලපෑපු ආකාරය සාකච්ඡා කරන්න යන්නේ. ඒ කියන්නේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ युद्धे अवसान उनाड पासुव माध्य क्रियाकार सन्निवेदने विषय निर्माण सदा बलपापु आकार विशेष फलम सह देवनलोक युद्ध निशाम सियल रटवल जीवित हानि सिदुना ये वगेम तम बिंदु पौल निर्माण उना एक्को स्वामी पुरुष पौल वेन्न पुलवा भार्यावनति पौल वेन्न पुलवा एक्को दरुवंट तम दिमापियोनति पौल वेन्न पुलवा निर्माण उना कोहमारी जीवित हानि समाज हानि तेक्क මේ යුද්ධයේ ඉවර වෙනවත් එක්කම මේ යුද තොරතුරු වාර්තා කරපු මාධ්‍ය පසුව වෙස්පෙරලා ගන්නවා ජනමාධ්‍ය බවට. එතනින් පසුව ජනතාවට වැදගත් වන තොරතුරු සම්ප්‍රේෂණය කිරීම කියන කාරණය පදනම් කරගෙන නැත්නම් ජනතාව සඳහා තොරතුරු සපයන මාධ්‍ය කියන අර්ථයෙන් ජනමාධ්‍ය බවට පරිවර්තනය වුණා. 1922 දී යුද මාධ්‍ය ජනමාධ්‍ය වූ බවට ජෝන් රීත් සාමිවරයා प्रथम वतावट संधान फल युद्धमाद्य जनमाद्य भीम कीन कारण पदनम करगिन युद्ध वडा हाणिया जनमाद्य निशा समाजित उना एक दास नमसिय हतलिस नमे पमन वन विट खांतावंसा लमय इलक करगिन जनमाद्य वेडसठा निर्माणे किरी में प्रवणतावे बहुल उना मे वेडसठा अतरी लिंगिकत्ते कियन दे නැතත් ශාස්ත්‍රීය බීතය කියන කාරණේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලනික මතවාද වෙන්න පුළුවන්. ව්‍යාපාරික මතවාද ප්‍රචාරණයක් වෙන්න පුළුවන්. වැඩි හරියක් විකාශනය වුණා. විශේෂයෙන් දරුවනේ ඇමරිකානු සමාජයේ දවසට පැය 6ක් 7ක් වගේ කාලයක් දරුවන් TV එකක් සමග නැත්නම් රූපවාහිනිය සමග දමදිනු කරා. අබ්බැහි වුණා. මෙන්න මේ කියන හේතුව බලපානවා සංනිවේදනය කියන විෂය නිර්මාණය වෙන්න. विशेष गुड़ाकिलावट सोपेरा प्ले हाउस वेणी रूपवाहानी वेडसटान गुड़ाकिलावट निर्माण उना मे मेकन कारण गुड़ाकिलावट एक दास नमस्य हेट एक वगेवेनकोट अमेरिकानु माध्यम कमीशन सभा के नट मे रूपवाहिनी जनमाद्य मुदु विवखा सामान वार्ता किरी गुणात्मक भाव हीन तुरु विकाशन उना මේක හින්දා යුද්ධට වඩා හානියක් මිනිසුන්ට ආකල්පව හා චර්යාවන් සිද්ධ වෙනවා. කෙනෙක් ජනපති ඝාතනය වගේ සිද්ධි සවිස්තරව වාර්තා කිරීමත් එක්ක සමාජයට තවත් ප්‍රචණ්ඩත්වයක් මුදා හැරියා. ලිංගිකත්වය ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට දේශපාලන මතවාද ඒ දේශපාලනඥයන් අවශ්‍ය ආකාරයට සමාජගත කරා. මිනිසුන් හිතුවා මේ ජනමාධ්‍යයන් සියල්ල තවත් නිවැරදි කියලා. මොකද ජනමාධ්‍ය භාවිතාව පිළිබඳව මේන කොට විශේෂ පද්ධතියක් තිබුණ නැති නිසා විශේෂයෙන් කාටුන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් හුදු වැඩසටහන් වෙන්න පුළුවන් සමාජගත වුණා වර්තමාන ජනමාධ්‍ය ලංකාවේ රූපවාහිනී මාධ්‍යගත උදේ ඒ හා සමානයි එහෙනම් මේ හා වර්තමාන රූපවාහිනී මාධ්‍යයට එහා ගිය ජනමාධ්‍යයක් විසිකන සේවසේ වෙනකොට දැක ගන්න පුළුවන් වුණා එහෙනම් වර්තමානයේ වගේම වෙන්න පුළුවන් ලිංගිකත්වය ආදරය එහෙම නැත්නම් මානුෂීය හැඟීම් අල්ප වැඩසටහන් සමාජගත වුණා. මෙන්න මේක ඇමරිකානු සමාජයට ප්‍රශ්නයක් වුණා. යුද්ධයෙන් ඉච්ඡා භංගත්වයට පත් වූ මිනිසුන් තව තව මානසික වශයෙන් අසරණ කීමක් මානසික වශයෙන් දූෂණය කිරීමක් සිදු වුණා. ඒකෙන් අනාගත ලෝකෙට යුද්ධයට වඩා හානියක් මාධ්‍ය නිසා සිද්ධ වෙන්න පුළුවන් කියන මේ මතවාදය පදනම් කරගෙන ඇමරිකානු විශ්වවිද්‍යාලවල පරීක්ෂණ කරන්න පටන් ගත්තා. විශේෂයෙන් ඒ අතරින් පුතේ විල්බර් ෂාම් කියන චරිතය ඉතා වැදගත් වෙනවා. විල්බර් ෂාම් කියන මේ විචාරකයා පරීක්ෂකයා සමාජ පරීක්ෂකයෙක් මෙයා සංවේදන ශාස්ත්‍රයේ විවිධ විශේෂයන් එහෙම නැත්නම් විශේෂ නිර්වචන එහෙම නැත්නම් අලුත් පරීක්ෂණ දියත් කළ තැන ඉස්සරහ පාඩම් වලට ලහම් මේ චරිතය විශේෂ විල්බර් ෂාම්
ලෝක යුද්ධයෙන් පසුව මේ ගොඩනැගෙන ජනමාධ්‍ය නිසා සමාජයට ඇතිවන අහිතකර ප්‍රතිඵල සාකච්ඡා කරන්න විමර්ශනය කරන්න පටන් ගන්නවා. මෙයා විශේෂයෙන් පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලයේ කේන්ද්‍ර කරගනිමි. රූපවාහිනී මාධ්‍ය නිසා සමාජයට වෙන අහිතකර තත්ත්වය පිළිබඳව පරීක්ෂණ සිදු කරනවා. මේ පරීක්ෂණයට හේතු වෙනවා පසු කාලයකදී කියන්නේ 20 වන සියවසේදී ඇමරිකාව තුල සංවිධානය කියන විශේෂ නිර්මාණය වෙනවා. පෙචණ්ඩකාරී රහිත සහ සහිත වැඩසටහන් විකාශනය කරනවා ගොඩක් කාලවලට මෙයා. ඒ තුලින් ළමුන් තුල ඇතිවන ආකල්පමය හා චර්යාමය වෙනස්කම් තුනක් හඳුනා ගන්නවා. විශේෂයෙන් අපට පරිසරය පිළිබඳ බියක් දැක්වීම නිතර පෙචණ්ඩකාරී ක්‍රියා සඳහා යොමු වීම කියන කාරණේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් කාලවලට ආක්‍රමණශීලී දරුවෙකු රූපවාහිනී මාධ්‍ය නැත්නම් ජනමාධ්‍ය තුලින් නිර්මාණය වෙනවා කියලා මෙයා පෙන්සිලවන විශ්වවිද්‍යාලයේ ඒ කරු පරේක්ෂණයෙන් තහවුරු කරගන්නවා. මෙන්න මේ කියන පරේක්ෂණය පසු කාලයකදී සංනිවේදනය කියන විශේෂ නිර්මාණය වෙන්න හේතු සාධක වෙනවා. එහෙනම් කාර්මික විප්ලවය සඳහා භාවිතා කරපු සංනිවේදන මාධ්‍ය මිනිසාගේ පහසු සුවා නිර්මාණය කළ සංනිවේදන මාධ්‍ය එය භාවිතා කිරීමට නොදන්නා සමාජයක් නිර්මාණය වීම නිසා පළවන සහ දෙවන ලෝක යුද්ධය ඇති වුණා. ඒක හිඳම යුද්ධයක් ඇති වී ජීවිත හානි විශාල වශයෙන් සිදු වෙනවා. ඒක භෞතික වශයෙන් වෙන්න පුළුවන්, අභෞතික වශයෙන් වෙන්න පුළුවන් සමාජයට බලපෑම. ඒත් එක්කම යුද්ධයෙන් පසුව යුද මාධ්‍ය ජනමාධ්‍ය වීම නිසා ඊට වඩා හානියක් සිද්ධ වුණා. මෙන්න මේ කියන කරුණු හතර පදනම් කරගෙන ඇමරිකානු විශ්වවිද්‍යාලවල විශේෂයෙන් කොලොම්බියා විශ්වවිද්‍යාලය, චිකාගෝ විශ්වවිද්‍යාලය, ඉලිනොයිස් විශ්වවිද්‍යාලය සහ පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලවල පරීක්ෂණ සිදු කරලා සාමාන්‍ය වේදී වෙන්න පුළුවන්, උසස් පාඨමාලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආචාර්ය උපාධි, මහාචාර්ය උපාධි දක්වා විෂයක් ඇමරිකානු සමාජය තුළ නිර්මාණය වෙන්න ඔය කියන හේතු සාධක හතර බලපානවා. එහෙනම් හැමදාම කියනවා වගේ ඕනම දෙයක් දරුවනේ නිර්මාණය වෙන්නේ සමාජයේ ඇතිවන ගැටලුවක් පදනම් කරගෙන, සමාජයේ ඇතිවන අවශ්‍යතාවයක් පදනම් කරගෙන. ඈත යුගයේ මානවයා සංනිවේදනය කරේ ලෝකයේ තේරුම් ගන්න බැරිව. එහෙම හිටියේ මිනිස්සු භාෂාව සොයා ගැනීම, අක්ෂර මාලා සොයා ගැනීම, සංනිවේදන විධික්‍රම සොයා ගැනීමෙන් පසුව 18 සියවස දක්වා ගමන් කරන්නේ අවශ්‍යතාවයන් සහ ගැටලු निराකරණය කර ගැනීම කියන කාරණා සමග සංනිවේදන ශේෂ්ඨ දියුණු වීම කියන කාරණා පදනම් කරගෙන. මෙන්න මේ සංනිවේදන ශේෂ්ඨ දියුණු වීම විශේෂයෙන් තාක්ෂණික මාධ්‍ය ආරම්භ වීමටත් ඉන්පසු එම මාධ්‍ය සමාජය සිදු කළ බලපෑම නිසා මේවා පිළිබඳ හැදෑරීමේ විශේෂ නිර්මාණය වුණා. එහෙනම් සංනිවේදන විශේෂ නිර්මාණය වීමට මේ වෙනකොට බලපාලා තියෙන කාර්මික විප්ලවීය සාධනීය ප්‍රතිඵල පළවන සහ දෙවන ලෝක යුද්ධය සහ යුද මාධ්‍ය ජනමාධ්‍ය බව පරිවර්තනය කිරීම කියන කාරණේ පදනම් තියෙනවා. එහෙනම් ඔයාලාගේ 2023 එක්සෑම් වලට වෙන්න පුළුවන්, 2022 එක්සෑම් වෙන්න පුළුවන්. අහයි ශාස්ත්‍රීය විෂයක් විදියට සංවිධානය කියන විෂය නිර්මාණය වීමට බලපාපු හේතු සාධකයක් වන්නේ නොවන්නේ කියලා ඉරිගහන තැනක් අහන්න පුළුවන් ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් කරුණම් කර සාකච්ඡා කරන්න කියලා අහන්න පුළුවන්. එහෙනම් දැන් කරුණු හතරක් ගන්නවා. මේ කරුණු හතර පදනම් කරගෙන තමා සංනිවේදනය කියන විෂයක් සමාජයේ නිර්මාණය වන්නේ. මේ සඳහා දේශපාලනික විද්‍යාව නැත්නම් දේශපාලන හා සම්බන්ධ විශේෂේස්ත්‍යම්, සමාජ අධ්‍යයන සම්බන්ධ විශේෂේස්ත්‍යම් සහ මනෝවිද්‍යාව සම්බන්ධ විශේෂේස්ත්‍යම් ඍජුව බලපානවා. අපි ඊළඟ දවසේ කතා කරමු කොහොමද මේ සංනිවේදනයේ විෂය නිර්මාණය වෙන්න අනිකුත් විෂයන් වල දායකත්වයේ සහ ඒ ප්‍රවීණයන්ගේ මැදිහත් වීම සිදු වුණේ කොහොමද කියලා අපි කතා කරමු.